आईवॉन रात्रि दहाय स्वाधीन प्रवृत्ति विकाश समगीन ओब हमुवन मम निमेष चमक संकल्प मम मधुनिका करकुटुगल प्रथमेन पुवात सिरस्थल उसावी वारणेन वारणीय वू हेद वर्जनय अदत दहस इक्म वू कोविड आसादित्यान पिरिसाक अधिकरण एमतिगे साहतिकेय विदेश क्यों किएन किएन विधियाँ मेरा टे अधिकरण में है वांडा अपिलास्टी विला ने देवन वरटा पॉजिटिव वू चार्ल्स राजे हेद निर्धारण के संघ में अतुलु वृत्तीय समिति की प्याक आरंभ कर ऐति वैध वर्चन ऐट एरहेव कोलंबो दिशा अधिकरण ने अद वारन नियोग देकाक निकुट कला ए नीतिपति वर्या अधिकरण ने कल इल्ली मकट अनुआई එම නියෝග ලබන 24 වෙනිදා දක්වා බලපැවැත්වෙන අතර එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස වග උත්තරකරුවන්ට නොතිසේ නිකුත් කෙරුණා. වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් හතක් මුල් කර ගනිමිනුයි දින හතරක් පුරා වැඩවර්ජනයේ ක්‍රියාත්මක කෙරෙන්නේ. මේ හේතුවෙන් දුර බැහැර සිට පැමිණි රෝගීන් අද දිනේත් දැඩි අසීරුතාවට ලක් වුණා. किन्हीं के उल्टा आवा हाँ अबे बेहत नहीं लो लवन सती अभी ला बेहत गंदा जीनो बेहत दुन्ना द नहीं नहीं अभी मुनादी क्या नहीं नहीं स्ट्राइक लो स्ट्राइक अरुण और टपसिंग तमाय एंडिंग है तरामाट रविला तवत्ती ने ले आना आती जब मैं आंडोटन नवत्तन बैठे आपने मुनाकरण निमत्ते आपने මුකද්ද කරන්නේ මත මුන්ට හෙන ගන්න ඕනේ පරීක්ෂණ වගේ අතිනව කරගන්න දැන් ඉතින් මුකුත් කරන්නේ නැහැ දැන් ආපහු ගෙදර යන්න වෙනවා හරිම අසරණ වෙලා ඉන්නේ මිනිස්සු හරි පව් මේ වැඩේ උදේ පාන්දර මං 4යි මෙතනට එනකොට ප්‍රයිවට් ගන්න ලොකු ගණන් අපිට සල්ලි විඳන් කරන්න බෑ මහත්තයෝ කණ්ඩත් මිනිසුන් අමාරු එකේ දැන් කොහොමද බෙහෙතක් හෙතක් ගන්න විදියක් නැතුව පරීක්ෂණ හතක් විතර තියෙනවා මේව කරන්න දැන් ඒක කරගන්න විදියක් නැහැ කර්ම වැඩ මේ පව්කාර වැඩ මේවා මිස්ටේක් කරත් එක උන්ට පරිහම් වෙනවා මිනිසුන් දැවිලි දුක් විඳලා බෙහෙත් නම් දෙන්නේ නැහැ ඒක අසාධාරණයි ලෙඩුන්ද संबंध ඒ අවස්ථාවේදී අපි ඒ වෘත්තීය සමිති ගණනාවක් අපත් සමග සම්බන්ධ වුණා. ওই හතෙන් කරුණු දෙක තුනක්ම අපට විසඳ ගන්නට හැකියාවක් තිබ්බා. කිසිම ගැටලුවක් නැතුව. ඒ වගේම තව කරුණු දෙකක් පමණ තිබ්බා. අනිකුත් ආයතන හා සම්බන්ධ. මේ සම්බන්ධ බොහොම සුහද සාකච්ඡාවක් ඇති වුණා. හැබැයි අවාසනාවට මේ සියලු දේවල් සාකච්ඡා කරලා පැය දෙකකට විතර පසුව නැවත වරක් අඛණ්ඩ වර්ෂණයකට යනවායි කියන තර්ජනාත්මක ස්වරූපයෙන් කරුණු අපිට ඉදිරිපත් කරා. හැබැයි අවාසනාවට මේ වැඩපිළිවෙලේ අපි දැකපු එක දෙයක් තමයි දේශපාලන වමනාවන් සහ දේශපාලන පසුබිම් මුල් කරගෙන කරුණු කාරණා වලට එහා ගිය ස්වරූපයක් අපි දැක්. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අහිංසක ලෙඩුන් බාධාවන් වලට ලක් වෙමින් කටයුතු කරන පමණක් නෙමෙයි ශල්‍ය කර්ම වැනි දේවල් වලදී ජීවිත අවදානමකට ලක් වෙන තැනකට පත් වෙලා තියෙනවා. ඒ නිසා තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියට අපට නිහඬව विरुद्ध ओमिक्रोन वैरस आसादन वन अतुरिन रोग लक्षण पेन्नुम क्रन्नंट वडा एम लक्षण पेन्नुम क्रन्ने नतिपिरिस बहुलोम समाजे सिटिन बव सौख्य अंश अवधारणे करनवा මේ අතර කොරෝනා මරණ 31ක් අද දිනේදී වාර්තා වූ අතර ආසාදිතයන් 1297 දෙනෙකුද හඳුනාගෙන තිබෙනවා අද දිනේදී කොරෝනා ආසාදිතින් 1297 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මේ රට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 624545ක් වනවා
ආසාදිත උනත් රෝග ලක්ෂණ එක්ක අඩුවෙන් පෙන්වුම් කරන එහෙමත් නැත්නම් ඇඟට තැනෙන ප්‍රමාණයට රෝග ලක්ෂණ ඇති නොවන පුද්ගලයෝ සංඛ්‍යාවේ යම් වැඩිවීමක් තියෙන බව අපි කවුරුත් දන්නව දෙයක් රෝග ලක්ෂණයක් නැති පුද්ගලයෙක් පරීක්ෂණයට ලක් වෙන්නේ නැහැ එතකොට රෝග ලක්ෂණ රහිත පුද්ගලයෝ අතර මේක පැතිරෙන්න පැතිරෙන්න ඒ අය අතරින් අවදානම් සහිත පුද්ගලින්ට මේ රෝගය වැළඳුනොත් ඔවුන්ට මේ සංකූලතා ඇතිවන්නටත් මිය යන්නටත් තියෙන ඉඩ තියෙනවා මේ මැනිවෙන මරණ සංඛ්‍යාවත් එක්ක අපිට උපකල්පනයක් කරන්න අපිට මේ පරීක්ෂණ වලට සඳහා ඉදිරිපත් වන රෝග ලක්ෂණ සහිත පුද්ගලයන්ට වඩා යම් ප්‍රතිශතයක් මේ පරිසරයේ රෝග ලක්ෂණ රහිතව රෝගයේ පතුරන අය ඉන්න පුළුවන්. ඔමික්‍රෝන් රෝගයේ සැර අඩු රෝගයක් යයි කියන මතයක් ඉදිරියට දමමින් බොහෝ දෙනෙක් මේ රෝගයේ සැලකිල්ලට ගන්නේ නැහැ. මේක තමයි බරපතලම තත්ත්වය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් වෘත්තීය සමිති වර්ජනයක නිරත වුවද වේරහැර පිහිටි යුද හමුදා පළමුවන වෛද්‍ය බලකාය මගින් කොරෝනා මර්ධන එන්නත් කරන වැඩසටහන අද දිනෙත් සාර්ථකව ක්‍රියාත්මක කළා. වර්ජන හේතුවෙන් පීඩාවට පත්වී සිටින බොහෝ දෙනෙකු අද පෙරවරුවේ සිට එන්නත් ලබා ගැනීම සඳහා වේරහැර මධ්‍යස්ථානයට පැමිණ සිටි ආකාරය දැකගත හැකි වුණා. කොරෝනාවට එරෙහි පළමු එන්නත් මාත්‍රාව ලබාගත් පිරිස 1,68,981ක් වනවා. එහි දෙවන මාත්‍රාව 1,40,27,528 දිනකු ලබා ගත්තා. තුන්වන මාත්‍රාව ලබාගත් පිරිස 59,42,255ක් වනවා. දේශීය ස්වාධිපත්‍යයට අභියෝග කරමින් විදේශිකයන්ට අවශ්‍ය පරිදි අධිකරණය මෙහෙවීමට වත්මන් රජය කිසිවිටකත් ඉඩක් නොතබන බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා. ඒ අපරාධ නඩුවිධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් හතරක් පිළිබඳ විවාදයට එක් වෙමින් පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයන් කිහිප දෙනෙකුද මෙහිදී අදහස් පළ කළා. මේ අතර ත්‍රස්තවාදී වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. දැන් වර්ෂයකට 1200ක් විතර පාස් අවුට් වෙනවා නීතිඥයෝ. ඒ නිසා තරුණ නීතිඥයෝ රාශියක් මේ වෘත්තියට අද එනවා. ඒතකොට ඒ අය පුහුණු කරලා අපිට පුළුවන් මේ පොලිසිය කරන විමර්ශනවලදී බරපතල අපරාධ සම්බන්ධයෙන් ඒ අයගේ ගයිඩන්ස් අනුව මාර්ගෝපදේශය අනුව විමර්ශන ක්‍රියාත්මක කළොත් මං හිතනවා බොහෝ වරදිකරුවන් විවිධ තාක්ෂණ හේතුන් මත එහෙම නැත්නම් සාක්ෂිවල තිබෙන පරස්පරතාවයන් මත ඊළඟට ලීවල තියෙන අඩුපාඩුකම් මත නිදහස් වෙන අවස්ථාව වෙනුවට වරදකරුවන් නීතියේ රහැනට නිශ්චිතවම හඳුනාගෙන එයට දඬුවම් ලබා දීම සඳහා ක්‍රියාත්මක වෙන්න පුළුවන්. නඩු ඉක්මන් කර කියන කාරණයම නඩු වලින් ජනතාවට යුක්තිය ඉටි වෙනවා කියන කාරණය සමග සැසඳෙන්නේ නැහැ. මොකද ලංකාවේ ඉන්න සෑම විනිසුරුවරයෙක්ම භගවතී විනිශ්චයකාරතුමා වගේ අය කියලා අපි උපකල්පනය කරොත් මං හිතන්නේ අපි දුවන්නේ මිරිඟුවක් පස්සේ. අපි දැක්ක පහුගිය කාලේ මේ රටේ අධිකරණ ක්‍රියාදාමය කොච්චර අවභාවිතා කරාද එහි තිබිච්ච විශ්වාසනීයත්වය ජනතාව කෙරෙහි නැති කරන්න කටයුතු කරාද කියන එක. මේ පාර්ලිමේන්තුවේම මන්ත්‍රීවරයෙක්ව හිටි දුමින්ද සිල්වා මහතාට සිර දඬුවම් ලබා දෙන්න මේ පාර්ලිමේන්තුවේම හිටපු මන්ත්‍රීවරයෙක් මහාධිකරණයේ හිටපු විනිශ්චයකාරවරියක් සමග කුමන්ත්‍රණය කරපු ආකාරය මේ මුළු රටේම ජනතාව දැක්කා. ඒ කාරණේම මං හිතන්නේ අපේ අධිකරණ ඉතිහාසයට ඇතුළත් කරපු මහා විශාල කළු පැල්ලමක්. පහුගිය කාලේ පුරාවටම අපි දැක්ක සමහර අවස්ථාවල එදිනෙදා නඩු අහනවා කියන කාරණය තුල සමහර අවස්ථාවල දේශපාලන වශයෙන් පලිගන්න යොදාගත් අවස්ථා අපි දැක්කා. දැන් ජොන්සන් ප්‍රනාන්දු මහත්මයාගේ නඩුව අපි කුරුණෑගල දකිනකොට සමහර අවස්ථාවල සියලුම කාරණා පූර්ව නඩුකරයේ සම්බන්ධයෙන් කතා කරනකොට නීතිපති දෙපාර්තමේන්තුව නඩුව පටන් ගන්න අවස්ථාවේ සියලුම දේවල් සූදානම් කියලා හැබැයි නඩුව විභාගෙනකොට එකපාරට කියනවා නෑ මේ කාරණේ සම්බන්ධයෙන් අපිට මේ ලේකන පරීක්ෂා කරලා බලන්න වෙනවා කියලා කිව්වා. හැබැයි ඒ වෙනකොට ඒ මිනිස්කරවරයාගේ හැසිරීම මත අදාළ චූදිතයව නඩු විභාගයේ අවසන් වෙනදී රිමාන්ඩ් කරලා තමයි නඩුව අහන්නේ. ඉතින් ඒ වෙනකොට ඒ තීරණය දීලා ඉවරයි. ජොන්සන් ප්‍රනාන්දු මහත්මයා නඩුවෙන් සම්පූර්ණ නිදොස් කර නිදහස් කරනවා. අදුමතර විත්‍ය කැදවීමකින් තොරව. ඉතින් මෙවැනි කාරණා සම්බන්ධයෙන් තමයි අපි කතා කරන්නේ ප්‍රායෝගික තත්වයන් තුල තමයි මේක නිර්මාණය වෙන්න ඕනේ. අද සාකච්ඡා කරන අලි සබ්‍රි මහත්මයා ඉදිරිපත් කරපු සංශෝධනය විශේෂයෙන්ම මේ රටට ඉතා වැදගත් සංශෝධනයක් කියන අපි පිළිගන්නවා.
මංහිතන්නේ එක් රටක් එක නීතියක් කියන ජනාධිපතිතුමාගේ සංකල්පය ඇත්තෙම ක්‍රියාත්මක කරන්න අද බලතලේ ලැබිලා තියෙන අලි සබ්‍රි මැතිතුමාට මගේ විශ්වාසය නම් මගේ මතය නම් මේ රටේ තියෙන නීති රීති සම්පූර්ණයෙන්ම අලුත් කරන්න ඕනේ අපේ මේ රට ගැළපෙන කාලෝචිත නීති පද්ධතියක් අපි හඳුන්වා දෙන්න ඕනේ කියන මතය තමයි මම ඉන්නේ යුක්තිය සහ සාධාරණත්වය උසාවිය වලින් අනිවාර්යයෙන් මේ රටේ ජනතාවට ලැබිය යුතුයි එතනින් තමයි අපි ආරම්භ කරන්න ඕනේ අපි මේකෙන් අදහස් කරන්නේ මෙරට අධිකරණය තියෙන්නේ මෙරටේ ජනතාවට කියන එක පසක් කරලා දීලා ඔවුන්ගේ ප්‍රශ්න ඉතා ඉක්මනින් විසඳීමේ ක්‍රමවේදයක් සකස් කරන්න. විපක්ෂයේ සමහර වෙලාවට අධිකරණයේ ස්වාධීනත්වයේ පිළිබඳව විවිධ කරුණු ඉදිරිපත් කළා. නමුත් ඔවුන්ටත් යම් කිසි දෙයක් සිද්ධ වෙච්ච ගමන් දුවගෙන යන්නේ අධිකරණය වෙත තමයි. අපි දැක්කා පළපාලේ තානම් කරනකොට යන්නේත් අධිකරණය වෙත. CID එකට ඇවිල්ලා සාක්ෂි දෙන්න කියලා කියනකොටත් දුවන්නේ අධිකරණය වෙත. ඔවුන්ගේ ඇතුළත පක්ෂයේ ඇතුළත ගැටලු මතු කරගන්න යන්නේත් අධිකරණය වෙත. එහෙනම් මම හිතනවා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මෙරට අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් අපි කැපවිය යුතුයි. අපේ දේශීය ස්වාධිපත්‍යයට අභියෝග කිරීම සඳහා සහ විදේශිකයෝ කියන විදියට මෙරටේ අධිකරණය මෙහෙවන්න අපි ලෑස්ති වෙලා නැහැ. ඕනෑම මැතිවරණයකට ඕනෑම මොහොතක සූදානම් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ සමගිය ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් පළාත් පාලන මැතිවරණ වල කාලය අවසන් වුණා දැන් අවුරුද්දකට දීර්ඝ කළා තියෙනවා කොවිඩ් ප්‍රශ්නයක් දැන් දේශ මම හිතන්නේ බලපාන්නේ නැහැ මේ විදිහට දේශපාලන කටයුතු කරන්න මැතිවරණ කල් දාන්න ඒ නිසා මම හිතන්නේ රාජපක්ෂවරු ඉතිහාසයේ කවදාකවත් මැතිවරණ කල් දාපු අයත් නෙමෙයි ඡන්ද වලට ඕන නැක අපි දැස් ඔබතුමාගේ දිස්ත්‍රික්කෙන් තමයි පටන් ගත්තේ ඡන්ද වලට රාජපක්ෂවරු කවදාකවත් බය වුණේ නැහැ ඡන්ද ඔබතුමාලා ඉල්ලනවානේ අපි ඡන්ද දෙනවා ඒ හින්දා පොඩ්ඩක් ලෑස්ති වෙන්න වෙලාවට දෙනවා විතරක් නෙමෙයි අති විශිෂ්ට ජයග්‍රහණයක් අපි ලබා ගන්න පොහොට්ටුව කියලාත් මම මතක් කරනවා මේ අතර රාජ්‍ය ණය සහ ණය සේවා පිළිබඳව සෑම මාසකම පාර්ලිමේන්තුව රැස්වන පළමු සතියේ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවට යෝජනා කළා. මේ පාර්ලිමේන්තුවට තමයි රාජ්‍ය මුදල් පාලනය ලැබලා තියෙන්නේ. මම යෝජනා කරන්න කැමතියි මේ හැම මාසෙම පාර්ලිමේන්තුව රැස්වන පළවෙනි සතියේ අපිට රාජ්‍ය ණය හා ණය සේවා පිළිබඳ වාර්තාවක් මේ සභාවට ලබා දෙන්න කියලා. ඊට පස්සේ අපිට සාකච්ඡාවක් තියන්න පුළුවන් විවාදයක් මෙතනින් ගතියුතු ඊළඟ ක්‍රියාමාර්ගය කුමක්ද කියලා අතීතයට යන්න වැඩක් නැහැ පොදු වේදිකාවේ කරන්න පුළුවන් ඒත් අපි මෙතනින් යන්න තියෙන ක්‍රියාමාර්ගය කුමක්ද කියලා අපි සාකච්ඡා කරන්න පුළුවන් නම් මේ සභාවේ අදහසුත් දෙනවලට ඊයේ දිනෙත් ගරු රනිල් වික්‍රමසිංහ මහත්මයා මෙම කාරණාව මතු කරපු අවස්ථාවේදීත් මම සඳහන් කළා පිළිතුරු වශයෙන් පක්ෂ නායක රැස්වීමේදී පැමිණෙන විවාදයක් ඉල්ලුවේ ඒ ගැන අපි සාකච්ඡා කරනවා කියලා ආටිකල් 4 යටතේ තිබෙන වාර්තාව පැහැදිලිව ඉදිරිපත් වුණාට පස්සේ ඒ ගැන කරුණු විවාද කරන්න පුළුවන් මීඩියා ෆයිනෑන්ෂල් රිපෝට් එකක් ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුවට ඉතින් දැන් ඔබතුමා කියන්නේ මීඩියා නැතුව මාසිකව ඉදිරිපත් කරන්න කියලා to the PSC PSC can report back to the parliament then there will have to be some other provision that we will have to discuss on foreign exchange balance of payments and etc But it is a issue. All of you all, the opposition has the right. The government members will, ministers will reply. You all take adjournment debate. On adjournment debates, all these matters can be discussed. That Thank is why you. We are giving the adjournment debates that the opposition wants. වෛද්‍ය විද්‍යාව මේ තරම්ම දියුණු යුගයක අසනීප වූ දරුවෙකුට වෛද්‍ය ප්‍රතිකාර නැතුව මිය යන්නට සිද්ධ වෙනවා නම් එය කෙතරම් අවාසනාවන්ත තත්වයක්ද දෙමව්පියන්ගේ ආගමික විශ්වාසයන් නිසා යාඥාවෙන් ලෙඩ සුව කිරීමට ගොස් දරුවෙකුට දිවි අහිමි වූ සෝචනීය පුවතක් අද වාර්තා වුණා බඩල්ගමුව පොලිස් වසමේ ආණ්ඩිමුල්ල ප්‍රදේශයේ නිවසක් තුල දසහැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් සිටිය දේ සොයා ගැනීමට පොලිසිය සමත් වුණා प्रदेश पुरा हमागिय दुर्गांधे हेतु सकसी लभुनपेट अणुवाय पोलिस निवस परीक्षा करते पसुगिय हत्वनदा उगुरे सेमहिरी मेतु दर्वा असनीपू बवत् ओसुअरगणिमठ तम आगमट अणुव याचना कल बवत् दिमौपियान पवसाति मेनम किसीु अवस्थावक वैद्य प्रतिकार सह दर्वा यमुकिरी मठ इम दिमौपियान कटयत करमतिभव पोलिस पवसनम එම යාඥාකරණ අතරතුර දරුවා මියගොස් තිබෙන බවටයි අනාවරණය වන්නේ තවදුරටත් මෙම දරුවාගේ ප්‍රාණය නැවත ලබා ගැනීම සඳහා නොකඩවා දෙමාපියන් විසින් යාඥා කටයුතු සිදු කර තිබෙනවා කිසිදු අවස්ථාවක දරුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට කටයුතු කර තිබුණේ නැහැ ඒ අනුව එම දරුවාගේ මවත් පියාත් නිවස සිටි මිත්තණියත් පොලිස් ස්ථානය මගින් මෙවැනි විට අත්අඩංගුවටගෙන තිබෙනවා ඒ වගේම සිදුවීම සම්බන්ධයෙන් මීගමුව ගරු මහේත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කොට පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීම
ශ්‍රී ලංකාව සැපයුම් ඒකාබද්ධ කිරීමේ මධ්‍යස්ථානයේ ලෙස ප්‍රවර්තනය කිරීමේ අරමුණින් සැපයුම් පහසුකම් සහ ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘති සඳහා නව ආයෝජන මධ්‍යස්ථානයක් ජයල ඒකල ප්‍රදේශයේ ඉදිකරනවා. අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත මෙම සැලසුම් සකස් කළ බවයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසන්නේ. නව ආයෝජන මධ්‍යස්ථාන පිහිටුවීමත් සමග පළමු වසර 10 තුල ගබඩා පහසුකම් සැපයීමෙන් පමණක් ඇමරිකා ඩොලර් මිලියන 50 ඉක්ම වූ විදේශ විනිමය ඉපීමක් සිදු කළ හැකි බවයි අමාත්‍යාංශය පවසන්නේ. ජයල ලොජිස්ටික් පාර්ක් නමින් මෙම ආයෝජන මධ්‍යස්ථානයේ ඉදිකරන්නේ රුපියල් බිලියන 2.2 ක වියදමිනුයි. මීට අදාළ ගිවිසුමට පසුගියදා අත්සන් තිබුණා. බදු ගිවිසුමට අදාළ චෙක්පත් අදාළ ඉදිකිරීම් සභාගම මගින් නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදේ නානායකර මහතා වෙත පිළිගැන්වුවා. යෝජිත ව්‍යාපෘතියෙන් ඍජු රැකියා අවස්ථා 800ක්, ට්‍රක් රථ රැකියා 500ක් සහ සැපයුම් ව්‍යාපාර සඳහා රැකියා අවස්ථා 300ක් නිර්මාණය කෙරෙනු ඇති. තවත් වක්‍ර රැකියා අවස්ථා රැසකටද මෙවගින් අවස්ථාව සැලසෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. පළමුව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමින් වහන්සේ බැහැදුටු අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේගේ සුව දුක් විමසා බැලුවා. අනතුරුව අග්‍රාමාත්‍යවරයා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත්තා. රුවන්වැලි මහසෑය චෛත්‍යාරාම අධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරත්න ස්වාමින් වහන්සේ බැහැදුටු අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේගේ සුව දුක් විමසා සිටියා. කෝප් කමිටුවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා යලිපත් වුණා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී මහාචාර්ය චරිත හේරත් මහතා මෙසේ යලි සභාපති ධුරයට පත් කෙරුණේ. අමාත්‍ය සරත් වීරසේකර මහතා යෝජනාව ඉදිරිපත් කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා එය ස්ථිර කළා. මේ අතර රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ධුරයට මහාචාර්ය තිස්ස විතරණ මහතා පත් කිරීමටයි එම කමිටු සමාජිකයින් පියවර ගත්තේ. පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකර්ම කිරීමට ලබා දී තිබූ ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර 3ක් රෝගීන්ගේ භාවිතයට එක් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති විරාල ලෙස කටයුතු කළ 2014 වසරේදී රජයේ ව්‍යාපෘතියක් ලෙස මෙම ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර 3 ලැබී තිබුණා. එහෙත් ඒවා අපේක්ෂාරෝහලට ගෙන ආකාරයෙන්ම ඇසුරුම් තුල සිර වී තිබූ ආකාරයයි දැකගත හැකි වුණේ. මීට මාස 6කට පමණ පෙර අපේක්ෂාරෝහලයේ අධ්‍යක්ෂවරයා ලෙස වැඩබහරගත් වෛද්‍ය විජිත ගුණසේකර මහතා ලීනියර් ඇක්සලරේටර් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සියවධානය යොමු කර ඉතා කඩිනමින් මෙම යන්ත්‍ර තුනේ ක්‍රියාකාරීත්වය ආරම්භ කිරීමට කටයුතු කර තිබුණා. මෙම යන්ත්‍ර භාවිතයට ඉක් කිරීමට පෙර තවත් යන්ත්‍ර දෙකක් මහර්ගම පිළිකාරෝහලේ රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා යොදාගෙන තිබුණත් ඒවයින් නිවැරදි ලෙස රෝග වෙන්ෂය කරමින් සියුම් ලෙස විකිරණ ප්‍රතිකර්ම සිදු කිරීමට නොහැකි වී තිබුණා. එහෙත් මෙම නවීන යන්ත්‍ර මගින් ඉතා සියුම් ලෙස ප්‍රතිකර්ම කිරීමට හැකියාව ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ. රුපියල් බිලියන 1ක පමණ වටිනාකමකින් යුත් මෙම යන්ත්‍ර යලි පණ ගැන්වීම සඳහා මහර්ගම අපේක්ෂාරෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු භෞතික, විකිරණ තාක්ෂණ, හෙද, සුළු සේවක ඇතුළු සියලු දෙනාම විශාල කැපකිරීමක් සිදු කළ බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය විජිත ගුණසේකර මහතා සඳහන් කළේ. විකිරණ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි බොහෝ රෝගීන්ට පෞද්ගලික රෝහල්වලින් අධික වියදමක් දරා ප්‍රතිකාර ලබා ගැනීමට පවා සිදුව තිබුණා. එහෙත් එසේ අධික වියදමක් දරා ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාව තිබුණේ ඉතා සුළු පිරිසකටයි. මේ නිසා බොහෝ රෝගීන් මාස 3ක පමණ කාලයක් ප්‍රතිකාර සඳහා පොරොත්තු ලේඛනයේ සිටියා. නව යන්ත්‍ර භාවිතයට එක් කිරීමත් සමග රෝගීන්ට ඉදිරියේදී තදබදයකින් තොරව විකිරණ ප්‍රතිකාර ලබා ගැනීමට හැකිවනු ඇති බවයි ගුණසේකර මහතා සඳහන් කළේ. දැනට රෝගීන්ගේ තිබෙන ඒ පොරොත්තු ලේඛනයේ ඉන්න ඒ රෝගීන් ප්‍රමාණය අවම කර ගැනීමටත් ඒගොල්ලොන්ගේ ඒ ප්‍රතිකාර ගුණාත්මක භාවය වැඩි කර ගන්නත් මොනින් මේ ප්‍රතිකාර ලබා ගැනීමට රෝගීන්ට හැකියාව සලස්වන ආකාරයට අපි ඒ කටයුතු සම්පාදනය කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සාල මුදලක් වැය කරලා රජය විසින් මේ යන්ත්‍ර ප්‍රතිස්ථාපනය කළා තියෙන්නේ. මෙම යන්ත්‍ර අපේක්ෂා රෝහලේ තුනක් සවි වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙවැනි යන්ත්‍ර තවත් 8ක ප්‍රමාණයක් අනික් රෝහල් වලත් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරලා තියෙනවා. විභාග අක්‍රමිකතා හේතුවෙන් අසාධාරණට ලක් වූ සිසුන් වෙනුවෙන් සාධාරණය ඉටු කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් LMD ධර්මසේන මහතා පවසනවා. එවැනි අක්‍රමිකතාවලට සම්බන්ධ විභාග ශාලාධිපතිවරුන්ගේ සේවය අත්හිටුවන බවයි විභාග කොමසාරිස්වරයා තවදුරටත් පවසන්නේ.
උසස් පෙළ විභාග මධ්‍යස්ථාන දෙකක ඊයේ දිනේදී අක්‍රමිකතා සිදුව ඇත්තේ චිත්‍ර විෂය සම්බන්ධවයි. එම ශාලාධිපතිවරුන් දෙදෙනාගේම සේවය මේ වන විට අත්හිටුවා තිබෙනවා. බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේදී චිත්‍ර විෂයේ පළමු ප්‍රශ්න පත්‍රය නියමිත කාලයට පෙර එකතු කළ බවට චෝදනාවක් එල්ල වුණා. මේ සම්බන්ධයෙන් සිසුන් 6 දෙනෙකු කළ පැමිණිල්ලකට අනුව අදාළ ශාලාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා. ළමයිට ලොකු අසාධාරණේ චිත්‍ර කරන ළමයි 6 දෙනෙක් පරීක්ෂණ කරනවා තාම. සමහර ළමයි ලියන ගමන්ම පේපර් එක අදගෙන ගිහින්. ඔතේ අපේ දරුවට කොළ ටික අමුණ ගන්නුනේ නෑලු පේපර් එක උදුරලා ගත්තලු. උසස් පෙළ ලියන්නේ පළවෙනි දවසම ආතයි. ඉතින් පළවෙනි දවසෙන් මෙහෙම දෙයක් වුණා කියන්නේ ළමයින්ට විභාගයක් එපා වෙනවනේ ඉතින්. මානසික වටනේ ඉන්න ළමයි ටික අහන දෙයක් නෙමෙයි උත්තර දෙන්නේ. මේ අතර චිත්‍ර විෂයේ දෙවන ප්‍රශ්න පත්‍රය ලබා නොදීම හේතුවෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව ගම්පහ තක්ෂිලා විදුහලේ ශාලාධිපතිවරයාගේද සේවය අත්හිටුවීමට ඊයේ පියවර ගැනුණා. පළවෙනි කොටස දුන්නා. පළවෙනි කොටසෙම තව කොටසක් තියෙනවා. ඒකත් දෙන්න තියෙනවා. ඊට පස්සේ මං ඇහුවා මේ තව කොටසක් තියෙනව නේද නැද්ද කියලා. ඒගොල්ලෝ නෑ කිව්වා. දෙපාරක්ම ඇහුවා. ඒත් නෑ කිව්වා. ඊට පස්සේ තුන්වෙනි පාරත් ඇහුවා නෑ කිව්වා. ඊට පස්සේ පැය එකමාරක් විතර නිකන් මේ හෝල් එකේ නිකන් හිටියා. ඒගොල්ලෝ කියනවා මේ විභාගයේ ඉවරලා ප්‍රතිඵල ආපුවම මොකක් හරි බලමුද. එක කොටස ලිව්වා. ඊට පස්සේ අපි ඇහුවා එක කොටස මේ දෙවනි පේපරේ නැද්ද කියලා. ඊට පස්සේ කිව්වා එතනදි මැඩම් කිව්වා මේ ඒක නෑ. ඊට පස්සේ අපි ඇහුවා මැඩම් අපිට පැය 3ක් තියෙනවා ලියන්න. මොනවද ලියන්නේ කියලා. කෑන් ළමෙන්ට හම්බෙලා තිබ්බ දෙවනි කොටස. ඇතුළට ගිහිල්ලා කිව්වා මෙහෙම අපිට දෙවනි කොටස සම්පූර්ණ නෑ ලියන්න. කෑන් ළමෙන්ට දෙවනි කොටස හම්බෙලා තිනවා අපිට පළවෙනි කොටස ඉරි ගන්න විතරයි කියලා. අධ්‍යාපන අධ්‍යක්ෂක කිව්වා මට ආපු ගමක මේක මීඩියා දෙන්න එපා. මේක අපි ගොඩින් බේරගමු. ප්‍රතිඵල ආවහම අපි මොකක් හරි කරමු කියලා. විභාග දෙපාර්තමේන්තුවෙන් කතා කරලා කිව්වා ඉක්මනට ඊමේල් එකක් එවන්න කියලා. අපි ඒක කොපි ඉල්ලුවා. ඊට පස්සේ කලාපදයන් නෑ දෙන්න බෑ කියලා එයා එක් දාගෙන මීඩියා එනවා කියලා එයා රක්ගල වාහනේ ඔළුව අහංගගෙන දැන් ගියා මේ මීඩියා එනවා කියලා. මෙවැනි සිද්ධීන් කිසිසේත්ම අනුමත නොකරන බවයි අපකල විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල් LMD ධර්මසේන මහතා ප්‍රකාශ කළේ. ශාලාධිපතිතුරු දෙන්නෙක්ගේ අතපසුවීම් නිසා දරුවෝ කීප දෙනෙකුට අගතියක් වුණා. ලේකම්තුමාගේ උපදේශ පරිදි ඒ වහාම ඒ නිලධාරීන්ගේ වැඩ තහනම් කරයි. ඒ වගේම අදාළ විනය පරීක්ෂණ අදාළ විනය බලධාරීන් විසින් ඉදිරි කාලයේදී කරනවා ඇති. දාට බෑග් එක කැඩුවාම පැකට් එකේ ඒක තියෙන ඔක්කොම ළමයින්ට දෙන්න ඕනේ. මේ ශාලාධිපතිතුමා ඉතුරු කරගෙන. ළමයි ඉල්ලලක් තියෙනවා මේ ශාලාධිපතිතුමී. ඒක දීලත් නැහැ. දරුවන්ගේ පැත්තෙන් ගත්තොත් අපි මේ දරුවෝ කණ්ඩායම් දෙකටම සාධාරණයක් ඉෂ්ට කරන්න මට ලේකම්තුමා උපදෙස් දුන්නා. අවශ්‍ය පියවර මේ දරුවෝ වෙනුවෙන් ගන්න වෙන නිසා දුවේ පුතේ ඔබ වෙනුවෙන් අපි ඒ අවශ්‍ය සාධාරණය ඉටු කරනවා. ඒ සමගින් රාත්‍රි 10 ස්වාධීන ප්‍රවෘත්ති විකාශය අදට නිමාවට පත් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.